ආයිබෝන් ඔයාලට අදමම ඔයාලට ගෙනාව චිකන් මායෝ සෑන්ඩ්විච්. හරිම ලේසියෙන් පුංචි වෙලාවකින් ඔයාලට මේක හදාගන්න පුළුවන්. ඒ වගේම රෑකෑම උදේකෑම විදිහට ගන්නත් පුළුවන්. පුංචි දරුවන්ගේ ලන්ච් බොක්ස් එකටත් ගොඩක්ම ගැලපෙනවා. ඉතින් මගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් මගේ YouTube channel එකට subscribe වෙන්න. ඔයාලා දැනටමත් subscribe වුණේ නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ ළඟම තියෙන පුංචි සීනුවත් click කරන්න. මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. චිකන් සෑන්ඩ්විච් හදන්න මෙන්න මේ දේවල් ටික අපිට ඕන වෙනවා. කුකුල් මස් ග්‍රෑම් 200යි. ඔයාලා මේ මස් ටික හීනි පටි වලට කපා ගන්න. එතකොට ලේසි. දෙහිඋෂ මේසැහැඳි 2යි. ගම්මිරිස් කෑලි තේ හැඳි කාලයි. ලුණු කුඩු තේ හැඳි කාලයි. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1යි. කෑලි මිරිස් තේ හැඳි 2යි. පාන් පෙති 4ක්. මේ තියෙන්නේ මම ගෙදරදීම හදාගත්ත මයනීස්. මේවා හදන විදිය මම ඔයාලට කියලා දෙන්න තියෙනවා. ඉතින් මේ වීඩියෝ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්නම්. ඔයාලා එතනින් බලන්න. ඔයාලා කැමති චීස් වර්ගයක්. මේක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලා ළඟ චීස් තියෙනවා නම් ගන්න පුළුවන්. මම දැන් මුලින්ම කරන්නේ චිකන් ටික පදම් කරගන්න ඕන දේවල් ටිකයි දෙහිෂයි එකතු කරනවා. දැන් හොඳට කවලම් කරගන්න. දැන් ඔයාලා මේ මිශ්‍රණය ටිකක් පදම් වෙන්න විනාඩි 15ක් විතර මේ විදිහටම තියන්න දෙන්න. මම දැන් තැටියක් රත් වෙන්න තියලා බටර් චුට්ටක් මේ විදිහට එකතු කරනවා. දැන් පාන් පෙති තියලා හොඳට දෙපැත්තම රෝස්ට් කරගන්න. පාන් පෙති උඩිනුත් බටර් චුට්ටක් ගන්න. දැන් අනිත් පැත්තට හරවලා දෙපැත්තම රන්නන් පාට වෙනතුරු රෝස්ට් කරගන්න ඕනේ. දැන් ආයිත් බටර් චුට්ටක් දාන්න. ඊට පස්සේ වැඩි බටර් ටික පිස දාලා චිකන් කෑලි ටික මේ විදිහට තියාගන්න. දැන් ඔයාලා මේ චිකන් ටික හරව හරව හොඳට බෙද ගන්න ඕන. දැන් බලන්න හොඳට ලස්සන පාටට තියෙනවා. දැන් ලිප ඕෆ් කරලා මේ විදිහටම නිවෙන්න තියන්න. නිවුනට පස්සේ ඔයාලට පුළුවන් චිකන් ටික මේ විදිහට පොඩි පොඩි කෑලි වලට කඩා ගන්න. මේ තියෙන්නේ මේ විදිහට අපි කඩාගත්ත චිකන් ටික. මේ තියෙන්නේ ලිපේ හදාගත්ත පාන් පෙති දෙක. එතකොට මේ තියෙන්නේ ග්‍රිල් පෑන් එකක හදාගත්ත පාන් පෙති. මම දැන් මුලින්ම කරන්නේ පාන් පෙති දෙකේම හොඳට මයිනස් තවර ගන්නවා. දැන් චිකන් වලින් ටිකක් වැඩිපුර මේ විදිහට හොඳට දාන්න. දැන් ඔයාලා කැමති නම් චීස් ටිකකුත් මේ විදිහට උඩින් තියන්න.
දැන් ඔයාලට පුළුවන් මේ විදිහට මැදින් කපා ගන්න. බලන්න මේ සැන්විච් වල ලස්සන ලස්සන වගේම තමයි හරිම රසයි. පුංචි දරුවන්ගේ කෑම පෙට්ටියට ගොඩාක්ම ගැලපෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා පවුලේ අයත් එක්ක රස විඳින්න. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.